පුරු බෞද්ධ පින්ව බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා සුදුසුකාලේ යහපත් අවස්ථාවල් ධර්මය ශ්‍රවණය කරනවනං ධර්ණය සාකච්ඡාවට බඳුන් කරනවන්නං එම්බුන්දු තැනත් අන්නට සතර අපායෙහි දොරට වැසෙන බවත්. මෙලව යහපත ව යහපත සාන්ත විමුත්තිය සාධනය වෙන බවත් ඒ උතුම් කුසලය මංගල කුසලයක් බවට පත්වෙන බවත් සරුවක්න සම්මාසම් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා. මේ මොහොතේ සද්ධර්මවර්සා සජීවී ධර්ම දේශනාවෙන් ඔබට ඔබ කරන ලද පෙරපුන්නේ කර්මයක බලමහිමෙන් ආනුභාාවෙන්, එවැනි උතුම් ධර්මදේශනා වක්ෂ්‍රවනය කරන්නට ලැබෙන උතුන් පින්වත් මොතයිමි. ඒ සඳහාපී ගෞරවයෙන් පාදාභිවන්ධනයෙන් ආරාධනා කරන්නට දුනාා, ගොතටුව චන්දන විහාරයේ විහාරාධීපති, මහරගම ශ්‍රී වජනඥාන ධර්මාහිතනයේ ධර්මාච්චාර්ය, ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික, නම කැනට අවසරයි පරමපූජනීය හිඟුරේ පඤ්ඥාසේකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට. අද මෙහි සැදහැති දායකත්වී ගැෙන කටයුතු කරුන් ලබනවා. අංක තුන්සය හැටහතරෙන් දහය තුංවණ පටු මඟ ජිනසේන මාවත මහරගම කඩවත යන ලිපිනේ පදිංචි, චින්තා ඉදිරිසිංහ මහත්මා ප්‍රධාන, සහෝදර සහෝදරයන් යන පින්වත් පිරිස විසින් තමයි අද මේ සජීවී ධර්මදේශනාවේ සැද හැති දායකත්වේ ගෙන කටයුතු කරුන් ලබන්නේ. ඒවගේමයි ඒ අයගේ ස්විශේෂි අරමුණ වනවයිතුමගේ අංක තුන් සය හැටහතරෙන් දහය තුන්වනපට මග ජනසේනමාවත මහර කඩවතයන ලිපෙන පදිංචිව සිට. දහසේ දෙසැම්වර මස විසි අටවන දින අභහාප්‍රාප්ත වූ, EMA ඉදිරිසිංහ කුණවත් ප්‍යාණන් වහන්සේට සහ. එම ලිපිෙනෙහිම පදිංචිව සිට දෙදාස්තුනයේ දෙසැම්බර් මස දාශය වන දින අබොහ ප්‍රාප්ත වූ නන්දා ඉදිරිසිංහ ගුණවත් මවතුමයට පුනයානුමෝදනා කිරීමට බලාපොරොත් වෙනවා. ඒ වගේ මයි දෙදස්දාසයේ දෙසැම්බර මස දහ අටවනදින අබොහ ප්‍රාප්ත වූ රංජිත් ඉදිරිසිංහ මහත්මාටත්. දෙදස් දහයි මාර්ත මස විසිපස් වන දින අබහ පරාර්ථ වූ සරත්සිරි අභේවික්‍රම මහත්මාටත්, පුුණ්‍ය අනමෝද නාසිද්ධ කිරීමට බලාපොරොත් වෙනවා. එවගේමයි දියෝනා විත්තසිංහ මහත්මාටත්, වේබි බණ්ඩාර විජේමා්‍ය බස්නායක මහත්මාටත්, ජිනදාස ඉදිරිසිංහ මහත්මාටත්, කුඹුරේගෙදර පොඩිමැණිකේ ඉදිරිසිංහ යන මුතුන් මිත්තන්සිෙහිපත් කරලා මෙලෝවසයෙන්. සංසාරක වසයෙන් බිම් බලාපොරොත්තුව සිටින සකල ඥාති බන්ධුවරගයාට මිතින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එවගේමයි සුජීවත්ව සිටින්න පෞුලේසිියලු දෙනාට සහ මේ ධර්මශ්‍රවනය කරන සෑම දෙනාට දුනීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා ඇතුව ධර්මදේශනාව සිදුකරු ලබනවා. එවගේමයිටීවි දිදුල බෞද්ධා ළමානාලිකාවේ නිරුමාතරූ, නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලේට නිදුක් නීරෝගී චිරජීවන්නේ ප්‍රාර්ථනා කරන අතර මේ සජීවී ධර්මදේශනාවශ්‍රවනය කරන ලක්වාශී ලෝකොවාසේ මුුණු මහත් සැද හැති පිරිසට සුවසේ පාරමි පුරා සුවසේ චතුරවාර්ශත්්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සජීවී උතුම් ධර්මදේශනාව හේතු උපනිශ්‍රීවේවා කියන පින්මත් චේතනා ඇතුවයි අද මේ සජීවී සද්ධර්මවර්ෂා ධර්මදේශනාව සිදුකරු ලබන්නේ. එසේ නම් පින්වත් දේශකයන් වහන්සේට ඉමහත් ගෞරවයෙන් දුහොත්මුණුන් තබා මෙම ධර්මදේශනාව සිදුකර දෙන මෙ ඉමහත් ගෞරවයෙන් අපි ආරාධනා කර සිටිනවා අවසරයි අපේ ස්වාමෙන් දයන් වහන්ස සමන්තා. බාලි සුුවත්‍රගච්චන්තු දවෙත සද්දම්මං මනිරාජස්සෙ සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවෙන කාලු අයං බදන්ත දම්ම සවන කාලු අයං බදන්ත දම්ම සවනකාලු අයං භදන්තා නමුතස්සෙ භග වෙතෝවරයතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්සෙ බග වෙතුෝවරයතු සම්ම සම්බුද්ධස්සේ. සමතස්ස භගවෙතෝ වර අතුෝ සම්මාසම්බුන්්දක්ස සක්කායෝ සක්කායෝති අයියේබුච්චති කතමනුකෝ අයියේ සක්කායෝ බුත්තෝ භගවෙතති න්ත පින්වත් ටීවී දිදුල බෞද්ධනාලිකාවස්සේ විකාසනය කරන මේ ධර්මානු සාාසනාව ශ්‍රවනය කිරීමටයි මේ සැදහැති පින්වත් සෑමද නම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානංම සිටින්නේ අද අපේ ධර්ම දේශනා විහි දායකත්වය භාරගෙන කටයුතු කරන්නේ නොමර තුන්සේ හැට අහතරෙන් දහය තුන්වන පටුමඟ ජිනසේන මාවත මහරඩවත ලිපිනේ පදිංචි චින්තා ඉදිරි සිංහ මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදර අන් විසිං. අරමුණ හැටියට තබා ගත්තේ අංක තුන්සිය හැටහතරෙන් දහය තුංගන පටුමඟ ජනසේන මාවත මහර කඩවත ලිපිනේ පදිංචව සිට දෙදස් දාසේ දෙසම්බර මස විසි අටවනදින. අභාප්‍රාප්තවන්ටේ දුුණු Eඒ දිරි සිංහ පියාණන්ටත් ලින පදිංචිව සිටි මේිය පල්ලව සපත්වන්ටේ දුුණු දාස්තුනේ දෙසැම්බර් මාසි දාසේ වනදින මේ පල්ලව සත් වනු නන්ඳා ඉදිරි සිං ආදරනීමේණියන්ටත් එයම්ම තාත්ත දෙපලට පං අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ත්ථනාවත් ඒවාගේම දෙදස් දාසේ දෙසැම්බර් මාසේ දහට වනදින අබවප්තාපතුූ පරංජිත ෙදිරරි සිංහ මහත්මාටත් දෙදස් දහයි මාර්තු මාසි විසි පස් වනදින. අබාප්‍රාත්වන්ටේ දුනු සරස්සරි අභේවික්‍ර මහත් මාටත් ඒවාගේ දියෝනාා වෙත්ත සිංහ මහත්මාටත්, බේවි බණ්ඩාර විජයේ මාන්න බස්නායක මහත්මාටත් එදා සිෙදර සිංහ මහත්මමාටත් කුම්ඹුරේගෙදර පොඩි මැනිිකේදර සිංහ යන මුතුන්මිත්තන් සෑමදනාටම සසරගත ඥාතීන්ටත් මේ උතුම් පිණ අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින් වත්නී ධර්ම දේශනාවට මාතෘකාවසයෙන් තබාගත්තේ මජිම නිකායි පළවෙනි කොටසේ වේදල්ල සූත්‍ර දේශනාව ොම ලස්සන දේශනාවක් මේ චෝල වේදල්ල සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාන් වහන්සේ වැඩහිටි සවැත්වූර ජේතවනාරාමේ එදා විසාක කියන උපාසක මහත්තය දමදින්න කියන රහත් භික්ෂණීය ළඟට ඇවිල්ලා පිනතුනි ප්‍රශ්න ගරනාවක් අහනවා විසාකානවේ පෙන්න්නතුනි විසාක කියන උපාසක මහත්තය. මේ පිළිබඳවත් අප කතා කරටෝන මොකද විසාක උපාසක මහත්තය කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ධම්මදින්නා රහත් භික්‍ෂුණියගේ ගේකාලෙ පෙන්නතුනි පුරාණ පාද පරිචාරිකාව එකනේ ගේ කාලය පෙන්න්නනතුනි සාම්පපුරුෂය දවස දම්ම දින්න එකතකොට පැවිදි වෙලානෑ ගිහිකාලේ දවසක් ඇය මහත්තය නත විසාකුපාසක මහත්තයට කියනවා මට මහන වෙන්ට ඕන කිව්වා එ විසාකඋපාසක මතය කල්පනා කළ මගේ ස්වාමිදීනය යන්නේ ධර්මය අවබෝදධ කරගන්න නිවන් දකින්න එ වුවෙන් දැන් පැවිදිවට යන්ටෝනය කළ කිවන්ට පස්සේ විසා කුපාසකමතය කරපු දේ තමයි පෙන්න්නතුනි නිකන් එක්කරගෙන යන්න බැහැ මය රත්තරන් දෝලාවක තිලමං එක්කර ගෙන යනවා මෙහිනි ආරාමයකට විසා කපාස මමාතේ හරි යාලුව බිබිසාර මහරජරෝත් එක්ක දවසන්ගේ බිම්බිසාර මහරජරුවන්ට කියනවා රජතුන මට දවස් කීපයකට පුළුවන් රත්තරන් දෝලාවක් දෙන්න බං ආපහොයක් ගැෙනත් දෙන්නම් කිව්ග. පින්නිතු කවරුදන්න බිමසාර මහරජරුවූ තරයට ධර්මයට කැමැති කෙනෙක්නි දුන රත්තරන් දෝලා විසාක උ පාසක මාත්තයට. ඔවේ ගෙදරරගෙන ගිහිෙල්ලා පින්නතුනි දම්මදින්න කියන මේ තමන්ගේ ගිහිකා බිනිඳට කියනවා මේකට නැගලා මේක තමයි අප එක්කරගෙන යන්නන්නේව කොහටද මෙහිනි ආරාමයකට රත්තරන් දෝලාවක තියල එක්කරගෙන ගිහිල්ල පින්නතුනි මෙහිනි ආරාමයට බාර දුන්නා. තට මෙතන කාරණ කේපයක්ක් තේරුම් ගන්ට ඕන පින්නතුනිි දැන්. දම්මදින්නා කියන කාන්තාව පින්නතුනි තේරුම් ගන්න ටෝනේ රත්තරන් දෝලාවක තියලා මා වෙක්කරගෙන යන්නේ නිකන්ෙවෙයි මගේ මහත්තයා මව පැවිදි වනාට පස්සේ මගෙන් කුමනොහෝ දෙයක් බලාපොරොත්තු වෙනවා. කුමනොහෝදයක් කියලා කියන්නේ. නිර්වාණගාමී මාර්ගයට මම අවතීගරණ වෙයි කියල බලාපොරොත්තු වෙනවා. තොකොට විසාකපාසක මහ බලාපොරොත්තුව වෙනවා ප්‍රත්තරන් දෝලාවක තියල ම එකරං ගිය වගේම මෑ ඇත්තටම ධර්මය අවබෝදධ කර ගනී කියලා. ලස්තනයිනි පින්නතුනි. නේ දම්මදින්නා කාන්තාාව පින්නතුන පැමිදිලලා දම්මදින්න තෙරෙී හැට දම්මදින්නා රහත් භික්‍ෂණ හට අරහත්වයට පත්වෙලා දවසක් පින්නතුනි සැවැත්නූරටාව වැඩම කළ. ඒ වෙලා වේ මේ කාරං්චුන විසාක උපහසක මත්තේ කැන තමන්ගේ ගිහිකාලේ සාමි පුරුෂයා දම්මදින්නාගේ. ඉෙල්ලා ප්‍රශ්න ගණනාවක් පින්නතුනි හනවා. සැම හාන ප්‍රශ්ණ දිහා බැලුවත් පේනුව පින්නතුනි දම්මදින්නා එ විිසාකුඋපාසක මහත්ත්‍යයට ධර්මය පිළිබඳ පෙන්න්න තුනේ කොච්ච දනුමත්තිනද කියලා. දැන් ඔහුට ඕනකමතියනීමමකුත්න මේේ රත්තරන් දෝලාවගතියලා එක්කරගෙන ගිය මැය ඇත්තට මේ ආවේ ධරමය අවබෝධ කරගෙනද නැද්ද කියල බලන්න. ඒක මේ ප්‍රශ්නහන්නේ. පලවිනි ප්‍ර්නයහනව දම්ම දින්නා වෙනි මෙතන කතා කර නම් පෙන්න්නතුනි ආරයයාබින කියලා අරයාවෙනි භාගතුන් වහන්සේ විසින් සක්කාය දිට්ටි වසයෙන් දේශනා කළ දරම් මොනවාද. දම්මදින රත්තර නිය පිනතුනි පිළිතුර දෙනවා විසා උපාසික තුබනි දැඩි ටෂ්නාවට හවත් උපාධානයට හේතුවන රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචස්කන්දය මමේ මගේ කියලා දැඩිව ගැනීම තමයි සක්කා දිට්ටියය කළ කියැන්නේ එතුරට පින සක්ක දිට්ි ගැ මොකද පංචස්කන්දය දැඩිව මමය මගේ කියල ගැනීමතමයි සක්කා අධිට්ී කළ කියන්නේ. දේවතාවක් දවසක් බුදුහන්ටවිල කියනවා ගාතාවක් සත්‍යාවය ෝමට්ටෝ ඩයියමානෝව මත්තකේ කාමරාගත් පහනයි සතෝභික්කු පරි්බජයේ. එක තේරුම සත්‍යයාාවී ඕමට්ටෝ උලක් කෙනෙච්ච මනුස්සේකය වුල ගලවන්න උත්සාභන්ත වන්නේයම්සේද ඩිය මානුවව මත්තකේ හිස ගිනිගත්තු කෙනෙක් ඒග නිවාගන්න උත්සාාවන්ත වන්නේ යම්සේද කාමරාගත් පහනාය කාමරාගේ ප්‍රහාණය කරන්නට සතෝ භික්කු පරි්බජයේ සිහි ඇති භික්‍ෂූ උත්සාහාවත් වී උතුයි කිව්වා. එදා පිනතුනි බදුජණන් වහන්සේ සංශෝධනය කළා ඒ තමයි සත්‍යයාාවිය ඕෝමට්හෝ ඩයමානුවෝ මත්තකේ සක්කාය දිට්ටි පහනාය සතෝභික්කු පරි්බජයේ. දෙවතාවනි නොම කියනවා කාමරාගේ ප්‍රහාණය කරනෙ එකයි අමාරු කියලා. නමුත් මම කිය නො මෙ එහෙම. සත්්‍යයාාවය ඕමට්හෝ. උලක් කෙනෙච්ච මනුස්සෙක් ඒ උල ගලබන්න උත්සාහාවන්ත වන්නේ අම්සේද. ඩයමානෝ මත්තකේ හිසගෙන ගත්තු කෙනෙක්. නිවාගන්න උත්සාාවන්ත වන්නේ යම්සේද සක්කාය දිට්ටි ප්‍රහනාය සක්කාය දිිට්ටිය ප්‍රහාණය කරන්නට සතෝ බික්කු පරිබ්බජයේ සිහිඇති භික්ෂ ත්සාහත් ව යුතුයි. එහනම් පිින්ටතුනි කාමරාගයේ ප්‍රහාණය කරන එක දමාරු සක්කාා දිිට්ටිය ප්‍රහණයකරන එක දමාරු. පිටතුනි සක්කා දිිට්ටිය ප්‍රහණයට ්‍රත්ි කරන එක යමාරු සක්කා දෙට්ටේ කල ගැනමකක්ද. රූප පේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචස්කන්දය මමේ මගේ කලා දැනිව ගැනීම තමයි පින්නතුනි සක්කකා ට්ටේ ක කියන්නේ ලස්සන උත්තරයක් පින්නතුනි තකට බලන්න මෙ ප්‍රශ්නහන්නත් විසාගපාස මහත්තර දනවත්වයෙන්ටෝ මේ මුත්තර දෙන්නත් දම්ම දෙන්න පින්නතුනි තාම මහත්තය එක විසාගුපාසක මහත්තයයා තාම දන්නේ හැමැයි රහත්වෙලාද කියලා ස අප ප්‍ර්ණයක් හනවා හොඳයි අරයාවි ඉහනම් මට කියන්න සක්කායි සමුදී ඇතිවෙන්නෙකුමක් නිසා දෙ කෙලව්වා පස කියනවා සමුදය කන හටගැනීමනි නන්දිරාග සහගතා තත්තර තත්රාබි නන්දිනී සයතේදං කාමතන්නා බවතන්නා විභවතන්නා නිසා තමයි සක්කාය සමුදය ඇතිවෙන්නේ මොකක් නිසාද කාමතන්නාාවයි බවතන්නාව විභවතන්නාවයි වචනයඇතිනබ නන්දිරාගගේ කියලා නන්දි රාගය කියන්න පින්න තුනි ඒ තැන්නේි රාගික තුස්නාවෙන් ඇලීමට කියනව නන්දි රාගය කියලා. අපි හිතමකෝ මස්කෑල්ලක් කරගෙන පින්න තුනි තැනකට විසිි කරනවා කපුටු එතිෙන්ටච්ජනවා ගෙලේකට කොටනු අපි මස්කරගෙන තවතනකට විසිකළොත් පොට ත රන එතද කියහිල කොටන හිතන මේ පලවෙනි මස්කෑල්ලට වැඩිය දෙවිනි මස්කල් සත්රස ඇති කියලා ආයරගෙන විසකලොත් ීතනවා දෙවිනි මස්කෑල්ලට තුන්ගනි මස්කරස ඇ කියලා මේක මස්කඇල්ල තමයි පෙනතුන බිනිස්සුත්තේ වගේ තමයි මිනිස්ස පළවෙනි කාමයකින් සතුට වෙන්න ඇතුව දෙවිනි කායක රච්චනවා ලකොට දෙවිනි මේ යන්නේෙත් පළවෙනි කාමේ තිබුණු දුකමතමයි. දෙනි කාමෙන් සතුර වෙන්නතු මිනිසු තුංගනි කාමටච්නවා පින්නතුනිි බලකොට එකක් දෙක තුනට දුකත්තමයි තුංගනි කාමේ තියෙන්නේ. රාගික ටෘස්්නාවෙන් ඒ තැන්නේ ඇලීමට කියනවා පින්නතුනි නන්දිරාගය කියලා. බුදුහන්දුරු වදාල සමහර මිනිස්සු කායක වසයෙන් අතීතය වඳපු කාමය සිතින් පින්නතුනි අධින වර්තමානයට ඇදලා වර්තමාන්‍ය තුළ සතුටු වෙනවා. වර්තමානය කාමයක්ම දින්න හැ නමුත් අතේතේ අර කායක වසයෙන් මෙඳපු කාමේ පින්නතුනි සිතින් මතක් කරනවා. ඒ මතක් කරනකොට තියනෙ සතුනන්ද දුකක්ද එක සතුටක් හෝ දුකක්කෝමේවා පින්නතුනි මතකතියාගන්න ඒ සතුට තුළේ සකස් වෙන්න දුකක් කියන එක අතීත කාමයේ සිහිකරනකොට කෙනෙකුට සතුටත් තියන්න පුළුවන් නමුත් පෙන්න්න තුනි තක තියාගන්නේ සතුට තුළ සකස් වෙන දුකක් කියෙක. එනිසා ඔය ඇත්තු අතීතය කායික වසෙන් කාමයක් විින්දනං ඒ කාමේ අතීතයට යන්න දෙන්න ආයක මතක් කරන්න එපා මොකද මතක් කරන්න මතක් කරන්න හේතු සකස් වෙනවා. අතීත කාමේ වර්මානයට ගන්න බ මොහකොටවත් නෙවෙයි කාමය පින්නතුනි අනාගතයටත් මට ඕනකම නිසා ඔය ඇත්තො කොහොමත් දන්නවා මේකුණු පංචස්කන්දය ලබන් නැතුව ආයු ඇත්තන්ට කාමයක් විඳින්න බැපින්න තුළි ආයි කාමයක් විඳින් ටෝනම් මේ කුණු ගොඩ මේකුණු පංචස්කන්දය අයි ලබට ඕනෙ හිනි සමාහරු කර නිමකක්ත් අතීත කාමේ හරියටසිහි කරනවා නිසා අතීත කාමේ තුළ ජීවත්වවෙන්න එපා අතිත කාමේ තුළ ජීවත්වන කොට පෙන්න්නුතුනි මතග තයා ගන්ටෝනි භාගතුන් වහන්සේ බදාලා ඒක බර්ධමාට ගන්න කොට හේතු සකස් වෙනවා හේතුව මේ සකස්වන කොට මතකතතියාගටෝන පලෙත් අනි පැත්ත සකස්වෙන බව. එනිසානි බුදු හාමුදුරුවෝ මජිමනිිකාය තුංගනි කොටසේ දේශනා කලා පෙන්තුනිි බද්ධය කරත සූත්‍රේ ලස්සන සූත්‍රයදී වදාලා මාන අතීත පංචස්කන්දේ ලොහ බඳින්නත් එපා අනාගත පංචස්කන්දය ප්‍රාර්ථනා කරන්නත් එ පැයික වග පිනතුනි අතීත පංචස්කන්දේ ලොහ ඳන්න කොමද කෙනෙ කල්පනා කනක් අතිතේ මෙබ දුරපයක් ඇතුව හිටිය මෙබඳ වේදනාවක් මෙබඳදු සංඥාවක් මොද සහස්කරන අතීත පංචස්කන්දය තුළ හිත පිට වනවා එකතමින් අතීත පංචස්න්දේ ලොහ මදිනව කිය දුදහරකු ඒ එක එපා කියලා. ඒවගේ ම නිසාහි සමහරු අනාගත පංචස්කන්දය ප්‍රාර්ථනා කරනවා ඒ කොහොමද නාගතේවන් මෙබුදු රූපයක් මෙබුඳදු වේදනාවක් මෙබදු සංඥාවක්ක තුපදදිවා කියලා අනාගත පංචස්කන්දේ ප්‍රාර්ථනා කරනවා ඒ එකත් එපැයිකිව්වා එනම් පින්නතුනි ඔය දෙකම එපයිකිව් වනං තව එකක්තිය නොමොකක්දේ ඒතමයි වර්තමාන පංචස්කන්දේ. ඒ වර්තමාන පංචස්කන්දේ දෙසේ අනිත්‍යාදී වසයෙන් විදරසනා ප්‍රඥාවෙන්. එකෙන් එක එකින් එක එකින් එක 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 එකන්න එක. අපිතුමක මෙහෙම නිකංගෙන වෙලාවකට පින්නතුනී හොඳ දැස්තක ප්‍රයාගෙන අනුන්ගෙනවේ තමන්ගේ සරරේ හිතින් වෙන්කරන්න කෙස් වෙනවෙන් කරන්න ලොම් වෙනවෙන් කරන්න මස් වෙනවෙන් කරන්න නිය වෙනවෙන් කරන්න දත්වෙනෙන් කරන්න ඩබැල් වෙනවෙන් කරන්න එක එක වෙන් කරන්නක වෙන්කරලා වෙන්කරලා වෙන් කරලා බලලා පින්න තුනි පොළුවන්නන් කියන්න මෙ මේ කොටස මේක සුවඳයි කියලා මේ ලෝක දෙදයක් නෑ පෙන්න්නතුන ඔක්කෝම තියන්නේෙ මහක් කුණු ගඳ ගහන දේවල් එ ඔයත්තු හිතනවද වර්තමාන පංචස්කන්දයට ඇලීමක් නැති කෙන මේක ඇති වෙන්න පින්න තුන කලකිරීමක්න ඒ කලකිරීම වර්තමාන පංචස්කන්දය කළ කලකිරන කෙනා ඇ නැතිකෙන ඔයත්තු හිතනවද අනාගතයටත් මේකුුණු පංචස්කන්දයෙන් පෙන්න්නතුනි හදයි අවධාවත් නෑ. ඇයි යා වර්තමාන පංචස්කන් දකළ හේතු ඇතිවෙන්න හදනකොටම එයා කරනිකම දේතමයිමොකක්ද හේතු ඇතිවෙෙන තැනම නිරුද්ධ භාවටයට පටත් කරනවා. එනම් පින්න තුනි අනාගත පංචස්කන්දය නොහද ඉන්න වර්තමාන පංචස්කන්දය ඇතිනිි. එකක අතීත පංචස්කන්දේලොහු බඳන්න පා නාගත පංචස්කන්දේ ප්‍රාත්ථනාගන වර්තමාන පංචස්කන්ද අනිත්‍යාදී වසයෙන් එකන්නේ කරගෙන බලනොකොට පින්නතුනි ඒත්ට හොඳට පෙන්න්නතුන ජීවිතය පිඳවා බෝධ පිෙනවා. මේ ගැඹුරු කාරණාවක් පෙන්න්නතුනි හැමුත් මේ සරබත් පෙන්න්නතු තේරුම් ගන්නට එක කියල් හෙමකියන වන වෙයි ොම නුවනිින් බුද්ධි අධි කල පින්නතු මේ තෙරුම් ග ඕන. අපි කොහොම වනත් මොනදේ කතාගලත් පෙන්න්නතුනි අපි මේ කුණු පංචස්කන්දයට ආසයි එක තම මේක ඇත්ත කතාවොට මේ අසරන්නාස කරි ුනත් ඔවැඇත් උොත් පෙන්න්නතුන අආයිති මේක හැදෙනවා අයියිති මේක හැදන්න හැදන්න හදෙන්න හදනති මේ දුකම පිින්ටුතුන බඳින්න සිද්ද වෙනවා බුදුරයන් වහන්සේ මජිමනිකාය තුංගනි කොටසේ සූත්‍රයක් දේශනා කලා චබ්බි සෝධන සූත්‍රය කියලා ඒ සූත්‍රදි භාගතුන් වහන්සේ වදාළ මහනිනි යම්කිසි භික්‍ෂුවක් අවදරරි දවසක මෙන්න මෙහෙම දෙක් කියන ැහුණුත් මොකදද කීනා ජාති හුසිතං ්‍රහ්මචරියන් කතන් කරණීයන් නාපරං ඉත්තා ාති අභා්ඥාසේ. මේකින් පිින්ඳතුන් කවරුද්ධන් ව මේ අරයහත්වේ කෙනෙ ප්‍රකාශ කරන සාමින් වහන්සේ. රහත් වනා කියලා කියනව නෙමේ කීනා ජාති ඉපදීම අවසන් කළා. හසිතන් බ්‍රහ්මචරියන් බමසර විසි අවසන් කළා. කතන්කරණියන් කළයුතු සියල්ල කලා පර ඉත් අතති හ හත් බව පි මටදැන් නිව පිස කළ තුකිසික් නෑ බුදුහන්දුරු දේශනා කරනවා මේ විදිේ දෙයක් වාකයක් කවරුහරි භික්ෂුවක් කවදා හෝ දවසක ප්‍රකාශයක් කළොත් ඒම කරන ඇහු උත්මහනිනි මේකීම සතුටින් පිළිගන්නත් එපා හැබැයි ප්‍රතික්ෂය කරන්න එපා මෙහෙම කියන භික්ෂුවගෙන් අහන්න මොකදද ඔබ වහන්සේ කොහොමද කෙලිස් නැති කළේ කියලා ලස්සනතනක් පින්නතුනී. යම්කෙසි ික්ෂුවක් කිවෝ්ත් කෙස් නැති කලයි කියලා ඒ භික්ෂුවකින් අහන්න කොහොද කෙ නති කලේ කියලා. එතකොට මහනනි ඒ භික්ෂුව මම එකන තතාගතයන් වහන්සේ කීපු විදියටටම නං කෙස් නැති කරල තියෙන්නේ නැතිකරල තයරම කියන්නේ ආනතකොට සතුටින් පිළිගන්න සතුටින් අනුමෝදන් වෙන්න එතැක් ඒකෙමල් පිළිගන්න එපා පෙතික්්ච කගනත පකවා. ඒ භික්‍ෂෝගින් අහන්න කිව්වා. ඔබහන්සේ පටවිධාතුවකර හෙතමුණ සෙන හස නැති ගරත්තෙ කහොද කියලා. එතකොටේ භික්ෂුව කියයි ම පටිවිධාතුූ දක්ේ තනිත් ෙදිියට කියලා. ඒ හරි අනි තය පිබඳවත් එහෙමයිකුවා ඉරසේ භික්‍ෂෝගින්හනු ඔබහන්සේ ඇැ පිබදව ව ස් නා රද හොම ලකට භික්ෂුවක ඇත් දක් න විදිවිට කියලා එකක ලොක විස්තර ඇතිය නො පින්නනතුන ඇති එහෙම කියලා එක ප්‍රශ්නකින් අතර පෙන්න්න පින්නතු. සබි සෝධන සෝත්‍රය ප්‍රශ්න ගනාවක් භික්‍ෂන් වහන්ස ලහනවා ලහලහලා අන්තිමටේ භික්‍ෂුව අන්තිමතන ටැවිල්ල කිවොත් මෙ මෙහිෙමයි මම නිවන සාක්ෂාත් කළේ කියලා ආන්‍යතකොට පිළිගන්න උන්වහන්සේ ප්‍රකාසක නරිහත්වය භාගතුන් වහසේ දේශනා කරපු විදියට මුන් වහන්සේ ඒ අරිහත්වය ලබාගෙන කියලා හරිම ලස්සන දේශනාවක් පෙන්න්නතුනියක. ඉට පස්සේ විසාක උපාසකතුමා ධම්මදින්න රහත් භික්ෂණයගෙන් අහනවා ආර්යාවෙනි පංචෝපාදානස්කන්දය හා උපාධානය දෙකක් දෙ කද කෙව්වා එකති කමුතුෙන් කියන්නයක් නැ පින්නතුම් කවුරුදන්නවා දම්ඹදදි අතරය කියනවා ඒක දෙක් පංචපාදානස්කන්දය ඇලීම දැඩීව ගැඩීම උපාදාානයයි. ඉරපසියනු සක්කාාධිට්ටි ඇතිවෙෙන්නේ කහොමදරයාවෙනි. විසාක උපාසකතුමනි ධර්මය පිළිමඳව හරිහමං අවබෝධයක් නැති බුද්ධාධ ායන් වහන්ස ලක ධර්මය දකින්න අදක්ෂ ඒගේ දරමේතු නොෙක්මුණු සත්පුරසයන් නොද කියන සත්පුරු ධමේතු අදක්ෂ. ඒ අනුව නොහිෙක්මුණු එම මේ දේශනාව කියන්නේ නුවන මදි පුද්ජලයා විසාකුප පාසගතුමුණ, රූපය ආත්මේ ලෙස බලනවා ආත්ම රූපය ලෙසින් ගන්නවා රූපය ආත්මේ ඇතෑ බලනවා ආත්මේ රූපය ඇතය බලනවා. වෙදනාවත් එවිදට තමයි. තුකට මේ හතරාආකාරයගන්න මේකට කියන පින්නවතුනි විසිවැදැරුන් සක්කා දිට්ිය කියලා. නොකද විසිවදෑරුම් සක්කා දිට්ටේ කියළ රූපය හතරාකාරයට වේදනාව හතරාගානයට සංඥාආ අතරාගාහියට සංකාරහතර වි්ඥා මෙ අදී වසින් ගත්තහ තුට පින්නිතුම් දන මේ විසිවැදෑරුම් සක්කා දිට්ටිය. තුොට මෙහෙම දකින්න කවු්ද කැටීම එෙන්න්න පින්නතු ස්තෘතපත් පුතජ්ජන පුද්ගලයා ධර්මයහ නඇති බුද්ධායන හතල දකින්න කැමෙති පපදයක්ක්තාාව ඇතිකෙන කෝමත් පින්නතුන රූපය ආත්මිලි සිම්බලනවා. ආත්මසයෙන් ගන්න පුළුවන් කිසිබ දෙ මේ නැති බව පින්නතුන් කවරුදන්නවා පිවති දැන් මේ රූපයට නැතම් මේ කයට මේ ධාඩිය ධානවය කියන එක මහ කරදරයන්නේ ඒ ම කරදරයක් නමුත් කරදරයක් කියලා බෑපින්නතුනි ඒ එක නැත්තම් මේ රූපේ දුවන්නේ පින්නතුන තෙරෙනවද ඒ මටයිති එකක් නෙමේ කියලා දඩ ධානක මටකරදයත්තමයි නමුත් කරදයක්ක් වනට බැන්න පිනවතුන එක රුම රපේ ද ති ඊළඟට සෙමගත්ත හම ඒත් මහා කරදරයක් සෙම කරදරයක් කියල බෑ මොකද සෙම නැත්තම් පින්නතුනි එක දුවන්නේ එනම් මේ හැම කුණු ගොඩක්ම මතකතයාගන්න පින්නතුනි මේ රූපය පවත්වන්න තිනදේ පටිවිධාතුව තිබුණයි කියලා ආපෝධාතු නැත්නං ඒත්ක පවත්වන්න බෑ ඒ දෙකම තිමුණ කියලා තේජාධාතු නැත්තනම් ඒත් මේක පවත්වන්න පුළුවන් පුළුවන් ගමක් ඇත්තනේ. බොදහරු වදාලකයි මේ රූපය ආත්ම වසයෙන් ගන්න පුුවන්නම් මේරෝපය කවදාවත් ආබාධ පිණිස වැටෙන්නෑ කිව්වා ආත්මසි ගන්න පුළුවන රෝපය කවදාවත් ආාධද පිණස ලඩබීම පිණස වැටෙන්නෑ කිවවා නිසාම තමයිකෝ මේකට කියන්නේ අනාත්මයි කියලා. ඊට පස් යනව සක්කා දිට්ටිය ආරයාවවෙනි ඇති නොවෙන්නේ කොහොමද කිෙහුවා මේ ලස්සන දේශනාවක් පිනතුන මොකද දම්මදින්නා කියල කියන්නේ විසාකු පාසක මහත්තයගේ ගිහි කාලි බිරිඳ පැවිදිවෙන්ට යන්න ඕනෙ කළෙක වහම විසාකු පාසක මහත්තය බිම්බිසාරම රජ්වරුවන්ගින් රත්තරන් දෝලාවක් ඉල්ලගෙන රත්තරන් දෝලාවක තේල තමයි මෙහිනි යාරාමේයට එක්කරගෙනගිය. එතකොට දම්ම දින්නා දැනගන් ඕෝනේ මගේ මහත්තය රත්තරන් දෝලාවක තේල මා වෙක්කරගෙන යන්නේ යමක් මගින් බලාපොරොත්තුේ යමක් කියලගන්නේ නිර්වාණගාමී මාර්ග ධර්මයට ම අවතීරණ වෙයි කියන බලාපොරොත්තුව. එන දැන් ඇයි පින්නතුනිිේ සැත්නොට වැඩියට පස්සේ ප්‍රශ්නහන්නේ ප්‍රශ්නාන වෙන මහොකොටත් නෙවෙයිේ රත්තරන් දෝලාවකතය ලක්කරගෙනගිය මැය ඇත්තට මෙයාවේ ධර්මය අවබෝධ කරගද නැද්ද කියල බලන්න පෙන්න්නතුනින්. කොට මෙහෙම ප්‍රශ්නහන්නත් ඇත්තු හිත නොද විසාකු පහස මහතයට තියෙන්නේෙ පුංචි නොුවනක් කියල නෑ පෙන්නවතුන හොද ධර්මඥාය ති. හිතිං ඒක මනිි පත්ාන පස්කකා දිතටේ ඇති නොවෙන්න කොදති පසකිෙනවා බොෝදේ හොඳට දැන වගත්. වාගේ බුද්ධාධී ආරණන් වහන්සලගේ ධර්මය තුළ අවබෝධයක් ලබාගන්න. එවාගේම සත්පුරුසු ධර්මය තුළදක්ෂ ඒවාගේ සත්පුරු ධර්මය තුළ හෙක්මුණු ආර්ශාවකයා රූපය ආත්මය වසිෙන් දකිින් නෑ.ඒවාගේම ආත්මේ රූපෙ වසිෙන් දකි න්නෙත් නෑ වේදනාවත්වේම අනිත් එකන විසව දෑරුම් සක්කාධදිි්ියින් දරුවීම කියනෙකෙන පෙන්න්නතුනි. ඉට පසේ හනවා තව ලස්සන ප්‍රශ්නයක්. අරය මට කියන්න ආරේෂ්ටායක මාර්ගය සංකතයිද අසංකතයිද ජමදී අතෙරණිය කියනවා විසාක පාසක පනේ ආරේෂ්ඨායක මාර්ග සංකතයි ග සංකතා සංකත පිණටුතුන් දන්නවනි එක හතු ප්‍රත්‍යයන්ගේ ඇති වෙච්ච දයකට කියන සංකත කිය හේතු ප්‍රත් ඇත නොවදගෙන ංකත කියලා තු අරෂ්ටායක මාර්ගය සංකතයි එ අරෂ්ායක මාර්ගය හටගත්තේ හේතුවක් ඇතුව පස්ස ලස්සන ප්‍රශ්නයක් නවා හොඳයි ආරයාවනිි මට කියන්න ආරෙෂ්ඨායක මාර්ගේ විසින් කොටස්තුනක් ඇතුළත් කර ගන්නා ලද්දේද. එහමනැත්තන් ඒ කොටස් තුනෙහි ආරයෂ්ටායක මාර්ගගේ ඇතුළත් වෙලා තියෙන ොදකලානවා. තවත් කියන වනං පිනතුන් කවරුද දන්නවා අරේෂ්ටාක මාර්ග කොටස් තුනකට බෙදුනා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියලා මේ අහන්නේ. සීල සමාධි ප්‍රඥා නිසා අරෂ්ඨායක මාර්ගය ඇති වුුණාද එහෙමනැත්තන් ආරෂ්ඨායක මාර්ගගේ නිසා සීල සමාධි ප්‍රඥා ඇති වුණාද. පින්වත්න ධම්මදින්නා රහත්තරණය කියන විසා කොපාසක තුමනි ආරෂ්ඨායක මාර්ග නි සීල සමාධි ප්‍රඥා ඇති වුුණා නෙවෙයි සීල සමාධි ප්‍රඥා නිසා අරැෂ්ටායක මාගය ඇතිවුුණ ඉන්නතුන් දන්නවනේ සීල සමාධි ප්ඥා එකන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේේතු අයිති වෙන්න මොකේයටද පෙන්නතුනනි සීලයට. ඉළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධිේතුන අයිතිවෙන්නේ සමාධයට සමාධිට්ටි සම්මා සංකප මේද අයිති වෙන්න පෙන්නතුනි ප්‍රඥාවට. ඉට පසේ තවලස්සන ප්‍රශ්නයක් ආනවා ආර්යාවෙනි මට කියන්න කු සමාදිය කියන්නේ මොකක්ද කියලා. කෙටි මුත්තරයක් දෙෙනවා කුසල් සිත පිළිබැඳ වැති කරගන්න ඒ කාග්‍රතාවයට තමයිකෝ සමාධී කියන්නේ. කුසල් සිත පිළිබදි වැති කරගන්න ඒ ආග්‍රතාවයට තමයිකෝ සමාධී කියළ කියන්නේ. පින්වත්නී නොත්තු හැල බොහොම ලස්සන කතාවත් තියෙනවා මිහින්තලයේ කන්දේ මිනිස්සු පින්නතුනි ගිරිබන්ඩ පූජාවක් ගිරිබාන්ඩ පූජාවක් කරන සූදානංගුණ එතකොට මිනිස්ු ගමින් ගමට ගමින් ගමට ගිහිල පින්නතුනි බඩු එකුතු කළ ගිරිබන්ඩ පූජාවට මේ අතර හිටියය දරුවෙක් ලැබෙන් අම්ම කෙනෙක් මේ යම්මත් අනේ පින්නතුනි බැරි බැරි ගාත ගිහිල්ලා මේ ගිරිබන්ඩ පූජාවට බඩු එකුතු කළ මේ ම ිබන්න පජාාව මහිතලේ කන්දට යන්න බැමො දරුවක්ෂේතියගනයන්න්නට බැහන මනිසු කිව්වා ඔබතුමි එන්ටපා ඔබතුමිය ඉන්න මොකද දරුවෙක් කුසේ ජීවිත දෙකක්න එනිසා පරිසංුවෙන්ට ඕනේ ඔබතුමය ගෙදරඉඳගන්න මහිතලය කන්ද දියාහාහොතට බලගන්න අපි මේ එකකතුරට බඩ මුටුත් තරගෙන යනවා මිහින්තලයේ කද ගදරට පේනො පි දැම්ම අම්මා දර ඳගෙන පින්නතුනි අර මිනිස්සු. නිර්වාන්ඩ පූජාවට බඩුමුට්ු ඔළුවෙ යාගෙන විලක්කු එකන පන්දම් පත්තු කරගෙන මිහින්තලය කඳ නගෙනවා ඒ මිහින්තලේ කඳ නගෙනකොට ිනිස් සාධ කාර දෙනව සාධකාර හටත් පෙන්න්නවතුන යන්තන් ගෙරට හෙනවා විලක්වු හාට යනවා මෙහාට යනවා පන්දං ඒවත් පේනවා අනේ පෙන්නතුනි මේ අම්මා ගෙදන දෙගෙන මේ කුසල සිත ඒන ගිරිබන්ධ පූජාවෙන් තොර වෙන ලෝකයක් මේ අම්මට නෑ. හැබයි ගිරිබන්ධ පූජාවට බිහින් තලය කන්දට යන්නමයි හිත. පින්නතුන මිහින්තලේ කන්දට ගිරිබන්ට පූජාවට ගියා. අභිඥා ධයන මට්ටංගල බල නෙවෙයි. ඒමල බුණන් ගිහිමත්්්‍යන්න පුළුවන්න්නේ නමුත් පින්න තුළි මේ කුසල් සිත පිළිබඳ වැති කර ගත්තු. ඒ කාග්‍රතාවේ නිසා මේ සමාධිය නිසා. අම්ම දේශනාව කියනවා පුළුම් රොදක් අහසට ගියාසේ පින්නතුනි මේ අම්ම ගියාමිහින් තලයකන්දට. තුව ලස්සනයි පින්නතුනිය මතකතියග කුසල් සිත පිළිබඳ ඇති කරගන්න ඒ කාග්‍රතාවට තමයි සමාදී කල කියන්නේ. ඊට පස්සේ හනවා වෙසාකෝ පාසකතුමා දමදින්නාවෙිණි මේ නිරෝධ සමාපත් සමවැදීන භික්ෂුව දිරෝ සමාපත් සමවැදීම කියන කාරණාව කෙසේ සිදු වේද කියලා අනවා. දමදින රහත්ත ඇැමිෙම අපශ්නාරකොට පින්නුත් තේරුම්ගන්ටතෝනේ විසාකු පාසක මහත්තයට කොච්චර දනුමක් පින්නතුන තියෙනවද කියලා. දමදින රහත්තරණය කියනවා. සිතේ ක්‍රියාකාරීත්වය නතර කරලා සිටිනමා කියන, සිටිනා කාලේ තීරණය කනු ලබන කාලයේේ සිටන වඩන ලද්ධ කාලේ වේ වගේම නිරෝධ සමාපත් සමවදන භික්ෂුව කිසියම් හිතකින් හිත පින්නතුනි අක්‍රිය භාවයට පමණුවන්නේ නම් පලවෙනි දෙබෙන ්‍යානයේදී ප්‍රථමයෙන්මවාක් සංස්කා නිරුද්ධ කරනවා. හතරබනි ධ්‍යනේයේ පිනතුනි කායිශස් නිරුද්ධරනවා නිරෝධ සමාපත්තිය තුළදී චිත්ත සංස්කාරත් නිරුද්ධ කරනවා. දවස් හතක් මේ විදියට තවත් කියනවනම් පින්නතුනි නිවන කියන එක මේ ජීවිතය තුළ දීම් පින්නතුනි බුක්තිමිදිෙනනවා. නිරෝධ සමාපත්තිය නිවන කිය එක මේ ජීවිතය තුළදීම් පින්නතුනි බුක්තිිදිනවා. එතකොට නිරෝධ සමාපත්තියෙන් නැගේ සිටි භික්ෂුවට පින්නතුම් කවුරුද දන්නවා දෙන දානී පින්නතුනි දෙට්ට දම්ම වේදනය වසෙන් එවේලයෙන් විපාක දෙනවා. පිනදුන කතාවක් මතක් වෙන ඇති. සාරිපපුත්ත මහරහතන් වහන්සේ දවසක් නිරෝධ සමාපත්තියට සමජල නිවසාපත්තියෙන් දවස් හදකට පසිගෙනන නැගේ සිරපු දවසේ යම්කිසි කාන්තාවක් අ පුන්න කියන දුගියගේ කාන්තාවේ ැ බිරිද අරගෙන අනුව පින්නතුනි කෑම එකනනි කුඹට අටගෙන යන්නේ කියනකොට මගදි හම්බෙනවා සාරිපුත්්ත මහරහතන් වහන්සේ. ඇකරන්න මොකදද කඹරට වාමිට අරගෙන යන්න තියෙන කෑම ටික බදනොව පින්නතුනි සාරිපපුත්්ත මහරතන් වහන්සේට ජ මහත්තය කුඹරි බඩගින්නේ ඇ ආපෝග දරගෙහිල්ලා ඉතුරුවෙච්ච කෑම තිබුණා ඒකත් අරගෙන පින්න තුනි කුඹරට යනකොට ඇතදිින් මහත්තයට කිව්වා මේ කේන්තිගන්නන් එපා මං හොඳ පින්කමක් කරගෙනම එන්න කිව්වා ඉතින් කෑම දුන්න කෑම කෑවා පින්කමත් කිව්වා මේ කතා මතකෑ ඇති අර බිරිඳ උකුල මත පෙන්න්නතුනනි පුන්න කියන දුගිය මහන්සේ නිසා කෑමත් කාලා ටකක් ඇලවෙලා හිටිය පින්නතු ඇස්ත කරල බලනකොට ඒ කුඹූරේ. යම්යියම් තැංවල තිබුණු ඒ පස්කට ඩන් කැටවන් බවට පින්නතුනි පත්වෙලා. දැඟතුට මේ කාග පිනටද පහල වනේ පුන්න කියන දුගියගේ පිනට. කුමක් නිසාද නිරෝධ සමාපත්තිය නැගී සිටි භික්ෂුවට සාරිපපුත්ත මහාරර්ත මාහන්සිනෙන දුන්නු ඒ දානයේ පින්නතුනි එවේලේම විපාක දුන්න. මේකරංජු රජුරු වාාව පින්නතුනි මේ ගන්න මොකක්ද රත්තරං ගන්න. රජ්ජරුවන්ට මේව ගන්න බෑ ඇයි පින්නතුනි ඒව කාග පිනණට පහළ වෙච්ච දේවල්ද. ඒව මේ පුන්න කියන්න දුගිය පිට පහලවෙච දේවල් මිසක රජ්ජුරුවන්ගේ පිනට පහ වේච දේවල්ල මේේ පින්නතුනි. ඊට පස්සේ හනවා නිරෝධ සමාපත්තියෙන් ඒ භික්ෂුව නැගේ සිටියට පස්සේ ආරයවෙනි ඒ භික්‍ෂුවට ධර්ම කීයක් අරමුණ වෙනවද කිය හවා. දමදින රහත්තරණය කියනවා. නිරෝධ සමාපත්තියෙන් නැගේ සිටි භික්‍ෂුවට අනිත්්‍ය දුක්ක අනාත්ම කියන තික්ෂණය අනිත්ත දුක අනාත්ම කියන තිලක්ෂණය පිළිබඳව මත් අවබෝධ වෙනවා අවබෝධ වෙලාපෙන්න්න තුන්නේේ පදන කියන්නේ නැගේී සිට භික්ෂුවට එක සේලු සංස්කාරයන් දුකයි කියන බව වැටහෙනවා සේලු සංස්කාරයන් අනිත්්‍යය කියන බව සේලු සංස්කාරයන් අනාත්මය කියන බව තමයික වවා වැටහෙන්නේ මොකදද නිරෝධ සමාපත්තිී නැගේී සිටි භික්ෂුවට ඉරවා සහනවා දෝ සමපත්ති නගී සිටි භික්ෂුවගේ හිත ඊට පස්සේ අවනත වෙන්නේ නැවින්න නැත්තං යොමු වෙන්නේ කුමකටදගේෙ ලැහුවා දම දෙනාතරණිය කියනවා නෙවැනි නිර්වාණයහි අවනත වෙනවා නිර්වාණයහි නැෙනවා නිර්වාණයට ඒහි නැබුරු වෙනම කිව්වා අය වෙන කුමකට නැබර වෙන්ද පිණතුනි. හරිම ලස්සන ඒවාගේ ියම්යම්තංගොල ගැඹරක් පින්නතුනි දකින් ලැබුණත් මේ දේශනාව හට ලස්සන දේශනාවක්. ඒත් තලස්සන ප්‍රශ්නයක්ක හනවා. දමදින්න තෙර නියනි දැමතකතියාගන්ට වනේ තාමත් විශා කුපාසකමහත්තය දන්නන්නේ නෑ ඇත්තට පින්නතුනි දම්මදින්නා. තෙරණිය අරිහත්තයට පත්වෙලාද කියලා. ඔට දැනගන් ඕන මොකුත් නෙවෙයි රත්තරන් දෝලාවකතේ ලෙක්කරගෙන ගිය මගේ ස්වාමිදීනී ඇත්තට මෙ යාවේ ධර්මය අවබෝධ කරගෙනද නැද්ද කියලබලන්න. ඊට පසිහ ලස්සන ප්‍රශ්නිතමයි ආරයාවෙනිි මට කියන්න සැපවේදනාවේදී ප්‍රහණයට පත්කරන් ටඕන මොකදද දුකවේදනද ප්‍රහණයට පත්කරන්න ටෝන මොකක්ද අවිද්‍යවිදී පේක්ෂ ේදනනාවිදී ප්‍රහණයට පත් කරටඕන ොකන්ද. දමදිීනා රහත්තරනය කියනවා විසාකු පාසකතුමින් සැපවේදනාවදී රාගය කියන එක ප්‍රහාණයට පත් කළ යුතුයි. මො සැපවේදනාවෙන පින්නතුන් ඇැලෙන්නේ ඉනිසා සැපවේදනවෙදී රාගය කියන එක ප්‍රහණයට පත්කරන්නට ඕනි. එතකොට දුක්කවේදනවෙදි දුකවේදනවෙදී පටිගේ දුකන ගැටෙන්න්නේෙ පින්නතුනි එනිසා දුක්වේදනාාවවෙදි පටිගේ කියන එක ප්‍රහණයට පත් කරට ඕනේ. එත කට උපේක්ෂාවේදනාවද උපේක්ෂාවේදනාවේදී අවිද්‍යාව කියන එක ප්‍රහණයට පත් කරන්නට ඕනේ. මේ විදියට ප්‍රශ්න රාසියක් පින්නතුන යහලා මේ සූත්‍ර දේශනාවේ අවසාන විසා උපාසකතුමා ලස්සන ප්‍රශ්න කීපයක් පින්නතුනි කෙටියෙන් අහනවා ආරයාවෙනි සැපවේදනාවට විරුද්ධ වෙන්නේ මොකක්ද. දම දින්නාතරණිය කියනවා සැපවේදනාවට දුක්කවේදනා විරුද්ධයි. උපේක්ෂා වේදනාවට සමාන ධර්මය මොකදද. උපේක්ෂා වේදනාවට අවිද්‍යාව සමාන ධර්මයක් වෙනවා. අවිද්‍යාවට සමාන ධර්මය මොකද. අවිද්‍යාවට විද්‍යාව සමාන ධර්මයයක් බවට පත්වෙනවා. විද්‍යාවට සමාන ධර්මය මොකක්ද. ද්‍යාවට විමුක්තිය සමාන ධර්මයක් බවට පත්වෙනවා. එතකොට මට කියන්න, විමුක්තියට සමාන ධර්මය මොකක්ද. විමුක්තියට සමාන ධර්මය විසාකුපාසකතුමනි නිවනයි එනම් දැම් මට කියන්න. නිවනට සමාන ධර්මය මොකක්ද. දම්මදින්න අතරණිය කියනවා. ප්‍රශ්නය අභිබවා ඉක්මමා ගියානේද කියලා හවා. නිවනට සමාන කරන්න පුළුවන් ධර්මයක් මං මේ ලෝකෙ කබදාවත් දකින්නේ කිව්වා. අන්න එතනින් විසාකපාසකත මාතේරුම් ගත්තා මෙය නිවන අවබෝධ කරගෙනයි මිය වෙලන්නේ. න්තිමට කියනවා. ඔබතුමාට මේකේප කරුණු පිළිබඳව යම්කසි ප්‍රශ්නයක් තියෙනවනම් බුදු හාම්තුරුවෝ ජේතනනාරාමිින්න්නවා ගිහිල් ලෝවනම් බදු හන්දුරන්ගේ ේටි කහන්න භාගතුන් වහන්සේත් මේ විදියට ට ඔබට උත්තරදේකවවා. පින්නතුනි සැකයකට නෙවෙයි විසාක උපහසකතුමා ධම්මදින්නා රහත් එෙරණිය. මේ ශාසනයේ ඉදිරියට පින්නතුනි ගේන්න. ලොකු වෙහෙසක් මහන්සයක් ගත්ත වගේම අපපු ප්‍රශ්ටිකම බුදු හදුරුන් ඇහවට පස ද හන්ඳර කියනවා විසා උපාසකතුමනී තවදුරටත් වැඩි ප්‍රශ්නහන්ටපා දම්ම දෙන්නා කියලා කියන්නේ පණ්ඩිත තැනැත්තියක් වවා මම ඔබ මගෙන් මේ ප්‍රශ්නැහුවත් ම මේවට උත්තර දෙන්නෙත් මේ විදියටට මතමයි වෙන කිසි ද විදිියකින් ම උත්තර දෙන ෙවා. එනිසා පෙන්නතුනි මේගන ගත්තේ බොහොම ලස්සන දේශනාවක් මජිම නිකායි පලවෙනි කොටසේ චූල වේදල්ල සූත්‍රය. විසාක උපාසකතුමත් එවාගේ විසාක පස කොතුමාගේ ගිහි කාලේ, පාද පරිචරිකකායි නැත්තන් පින්නතුනි බිරිඳද නැත්තන් දම්ම දෙන්න අහත් තරනය එක්ක සමඟ කරපු පින්නතුනි ලස්සන ධර්ම සාකච්ඡාව. ඉනි සමේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තු තුම් පුුණන්නිකු සල්බලයයි. පින්වත් සෑමදනාගේම සිත් නිවනටම නැඹර වේවා ධර්මාබෝදධය සිද්ධ වේවා චතුරාලෙ සත්න ධර්මාබෝධය තුලින් නිඳම සාක්ෂා කරගන්නට තු පුන්නෙ කුසලේ හේතුවේවා ධර්මස්ශ්්‍රවනය කිරීම පහළරගත්තු තුම් පින් කොම්පින් බලය සෑමදනාටම නිර්වාන දුරටුවම සාක්ෂාත්බේවා නිවදුරටුම් විවරවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවහි දායකත්තය භාරගෙන කටයුතු කළේ නොමර තුන්සේ හටහතනින් දාය තුන්වන්න පටුමඟ ජිනසේන මාවත මහර කඩවත ලිපිනේ පදිංචි චෙන්තා ඉදිරි සිංහ හ තුළු තම සහෝදර සහෝදරයන්. අරුණු හැටියට තමා ගත්තේ යංක තුන්සේ හැටහතින් දහය තුන්වනටුමග ජිනසේන මාවත මහර කඩවත ලිපිනේ පදිංචි පජංචිව සිටි දස් දාස්සේ දෙසම්බර් මාසි විසි අට වනදින මේ පරලව සපත්වන්ටේ දුණු ඊඒ එදර සිං ආදරනය පියාණන්ටත් එවාගේම දෙදස් තුනේ දෙසැම්බර් මාස දාසේ වන දින මේ පල්ලව සපත්වටේ දනු නන්දා අදර සිංහමෑණයන්ටත් අම්මාට තාත්තාට මේ උතුම් පින අනුමෝදන් වේවා ඒ දෙපළගේ සසර ජීවිතය පරළොව ජීවිතය සුවපත්වේවා අවසන උතුම් නිබණින් සැනසෙන්නට මේ උතුම් පුුණෙ කුසල් හේතුවාසනාවේවායි සාධූ, සාධූ, සාධූ කියල පින් අනුමෝදං කරමු. එවාගේම දෙදස් දාසේ දෙසැම්බර් මාසය දහට වනදි නබව ප්‍රාප්තූ, රංජි තෙදර සිංහ මහත්මාටත් දෙදස් දහයි මාර්තමාසය විසි පස්සන දින, අභාාවීයට පත්වන්ටේ දුණු සරස්තරරි අභේවික්‍ර මහත්මාටත් මේ උුතුම් පිණ අනුමෝදන් වේවා. එවාගේම දියෝනා වෙත්ත සිංහ මහත්වාටත්. ඒවාගේම බේබි බන්ඩාර විජේමාන බස්නායක මහත්මමාටත් ජිනදා සෙදර සිංහ මහත්තාටත්.ඒවාගේම කුමරේ ෙදර පොඩි මැිකේෙදර සිංහ මුතුන් මිත්තන්ටත් ඒවාගේම සසර ගමන සුවපත් වේවා සංසාරගත ඥාතීන්ටත් මේ යුතුම් පින ලබේවා සසරදුක් කෙලවර මියගිය ඥාතීහු, නිවනිින්ම නිවී සැනසෙත්වායි සාධූ සාධූ සාධෝ කියලා ප්‍රාර්ථනාකරපු පින් අනුමෝදන් කරමු. ඒවාගේම සුජීවත්ත සිටින පවුලේ සෑමදනාටමත් සිදුල මාධ ජාලයේ සභාපති අපේ මාලිගාාව ලස්සජනනායක මහි පාණන් වහන්සේ ඇතුළු කාරිමණඩලේ සෑමදනනාටමත්. පින්කම දායකත්තේ භාරගෙන කටයුත්ත කොළ කොයිකාටත් ඒවාගේම ධර්ම දේශනවශවය කළ සෑමදනටත්තම නබෝධනක ලැෙන ලුත් තවරුද සියලු ධර්මෙක් සිතු පැතු ලාපොරොත් සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් ස ආර්ථක වේවා පින්වස්සේලු දනටම් වි්‍යස්ත්‍රේ ජැස්්‍රීමමා බෝහහාම් දුරුවන්ග පිහිටාශිරිවාදේ ලබේවා. ද්‍රෝණයක් පමණ ධාතුූන් තැන් පත් කොට ඇත රුවංන් වලි මහ සයේ අනන්ත ගුණ බල ආශිරිවාදේ ලැබේවා. අවුරදු හතල ස්පාක් පුරාවට ලොතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පහසලද දළදා හාම් දුරුවන්ගේ පිහිටාචිරවාදේ ලබේවා. සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගිවෙත්වා සුවපත් වෙත්වා. ධීර්ගායි ශම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුනේ අපි දෙවියන්ට පින් අනුම උදන් කරමු. ආකා සට්හාාච බුම්මට්හාදේවානාගා මහිද්දිකා පඤ්ඥන්තන් අනුම දෙත්වාචිරංරක් අන්තුසාසනං ආකාසට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා, න්තන් අනුමුදත්වා චිරංරක්කන් තු දේසනං ආකා සට්ටචබුම්මට්ටා දේවානාගා මහිද්දික ප්ඥන්තන් අනුමුදත්වා කිිරංරක්කන් තුතුවන් සදාකාර්ණික සපපුරුස බෞද්ධ පිනාත්නි අප කෙරෙහහි අනුකම්පාවින් හෝරාවකට අවුම කාලයක් සූත්‍රපිටකෙ එන චූලවේදල්ල කියන වටිනා සූත්‍රයක් ඇසුරු කරමින් ඒවගේම එම සූත්‍රය විග්‍රහයේදී සූත්‍රපිටිකේ ඇති තව වටිනා සූත්‍ර උපමා උපමේය වසයෙන් ගෙනමින් ඉතාම සරල සුගම භහසාාවෙන් අපේ පංචුපාදානස්කන්දයේ සම්බන්ධව නොඇලි හලකිරි මේ අතමින් දෙන්න ධර්මපරියාය ඉතාම මැනවින් අපිට තිේශනා කරන්නට යදුනේ. ගොතටුව චන්දන විහාරයෙහි විහාරාධීපති මහරගම පජරඥාන ධර්මායතනයේ ධර්මාච්චාරය විචිත්ත ධර්මකතික නම කියයන අවසරයි, පරම පූජනීය හිගුරේ පඥ්ඥාසේකර ස්වාමීන්ත්‍රයන් වහන්සේට අපි ධර්මශ්‍යවනී තුළ ඇති කරගත්ත උදාාරකුශල ශක්තිය ස්වාමන් වහන්සේට නිදුනීරූගේ චිරජීවනය සැලස මේ ගෞතම බුද්ධ සාසනය සෝභමාන කරන්නට සත්‍යය වාසනාව සැලසේවා කියලාඉමහත් ගෞරවෙන් අපි ආශිවාද කරනවා. ඒේ මද සැදහැති දායකත්තේ ගෙන කටයුදු කරන්නට ඒදුුණු චිින්තා ඉදිරිසි එදරෙසිහ පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී චිරජීවන්නේ ප්‍රාර්ථනා කරන. අතර ඒ සෑම දෙනාගේම බලාපොරොත්තු සපලවේවා කලාපි ඉතාමත්ම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එවගේ ම ධර්මාශ්‍රවන ලාභිය ඔබ හැම කෙනාටමත් අවස්ථාව තියෙනවා, ඔබගේ දරුවන්ගේ උපන්දිනයක් අනුෂ්මරණය කිරීමෙන් ආශ්වාද කරමින් හෝ මේ පරලුවගේ දෙමවපයන්ට පුුණ්්‍යානමෝදනා කිරීම වශයෙන් හෝ. එමන් නත්තම් වෙනත් මංගල කටයුත්තක් අරමුණු කරගෙන මෙවැනි සජීවී ධර්ම දේශනාවක් ඔබටත් විකාශනය කරලා බොහෝ දෙනගේ ධර්ම අවබෝධී පිණිස ධර්මදානය යෙදෙන්න්නට පුළුවන් අපේ දුරකථනාංකය බින්වා එක එකයි දෙකයි. පණස්සායයි තිස්සායයි තිස් හයෝස්සේ කතා කරලා. ඔබටත් මෙවැනි සජීවී ධර්මදේශනාවක් වෙන් කරගන විකාශනය කිරීමට. පින්වත් අවස්ථාවක් තියන බවත් මතක් කරමින්. ඔබ හැම දෙනාටම නිදුක් නීරෝගේ චිරජීවනය ප්‍රාර්ථනා කරන. කරමින් ඒ වගේ මේ ධර්මස්ටවනලා බ හැම දෙනාට ධර්ම අවබෝධය පිණිස මේ සත් ධර්මවර්සා සජීවී ධර්මදේශනාව, හේතුවේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ පෑට නේමිත සජීවී ධර්මදේශනාව මෙතන නිමාවට පත් කරනවා ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි.